රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත කැබිනට්ටුව අනුමැතිය දුන්නත් විදුලි බිල වැඩි කරන්න දෙන්නේ නැහැ කියන ජනක රත්නායක බෝඩ් එකටයි ගේට්ටුවටයි මහින්ද දුන් ලක්ෂ 10 කෑලි දෙක ගැන තුෂාර ඉඳුනිල් කියයි ගොම්බානත් එක්ක ප්‍රපාතයට වැටුණු කරත්තේ රෝද විකුණන්න හදන රනිල් දේවදත්තලා ලවා ඇඟිලි කපන ගමන් අපේ බෙල්ල කපන හිට්ලර් ගැන අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 8 වන දිනේ අදයි මේ ඊයේ දින පාර්ලිමේන්තුවේ පළව අදහස් දැන් ඉන්කම් ටැක්ස් රිෆන්ඩ් සබ්මිට් කරන මෘදුකාංගය අක්‍රිය වෙලා තියෙනවා මේක හිතාමතා අක්‍රිය කරලාද එහෙම නැත්නම් අක්‍රිය වෙලාද කියලා අපි දන්නේ නැහැ දැන් ඊයේ නොවැම්බර් 30 දිනට තමයි මේ කටයුතු අවසන් කරන්න තිබුණේ ඉතින් දැන් මේක අක්‍රිය වීම නිසා විශාල පිරිසක් ඉන්නවා ඉන්කම් ටැක්ස් රිෆන්ඩ් සබ්මිට් කරන්න බැරුව මෙතුමා මතු කරපු කාරණේ ඇත්ත නොවැම්බර් 30 කියන දිනෙත් එක්ක මේ මෘදුකාංගයේ තදබදයක් නිර්මාණය වෙලා තියෙනවා එයා මතුවා මේක කවුරුත් මන්තුමා මේ කඩා කප්පල් කිරීමක් නෙවෙයි ඊට විසඳුමක් හැටියට ගරු කතානායකතුමනි අපි සතියක කාලයක් ලබා දෙනවා ඒ සතියක කාලය තුල රිටර්න්ස් බාර දුන්නාම නොවැම්බර් මාසේ 30 වෙනිදා බාර දුන්නාසේ සලකන් අපි අවශ්‍ය වැඩ කටයුතු මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් උපදෙස් ලබා දීලා තියෙනවා ඒ වගේම ඒ කාලය තුල කිසිදු දඩයකට යටත් කරන්නේ නැහැ කියන කාරණාවත් අපි ප්‍රකාශ කරන්න ඕනේ අද අපිට පළාත් සභාවේ ප්‍රශ්න අහන්න වෙලා තියෙන පාර්ලිමේන්තුවේ මොකද පළාත් සභාවක් නෑ අවුරුදු 4ක් පළාත් සභාවේ ඇතිවෙද්දී තියන්න අවශ්‍ය නීති විරස් කරන්න අපි තුනෙන් දෙකේ බලයක් දෙනවා අර කතානායකතුමනි අපි කවුරුත් එකඟයි පළාත් සභාව මැතිවරණ සහ මැතිවරණ කාලට තියෙන ඒකේ ගැටලුවක් නෑ අපි ආණ්ඩුවට ආපු ගමනුත් කිව්ව පළාත් සභාව මැතිවරණ තියන්න ඕනේ කියලා හැබැයි මේ කතා කරන මෙතුමාගේ කටෙන්ම තමයි එදා පළාත් සභාව කල් දාන නීති රීති ගෙනල්ලා ඒක සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ වලලලා දැම්මා දැන් ගොඩ ගන්න හදන්නේ කබරුකව තලගොයා කරගන්න න්‍යායය තියෙන්නේ අපේ අද ජනගහණයෙන් 52% කාන්තාවන් අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ 5.3% කාන්තාවන් අපිට කතා කරන්න තියෙන පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි රැවිලි සමාගම් දිහා බලන්න එහේ සේවය කරන බහුතරයක් කාන්තාවන් ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ එක කාන්තාවක් ඉන්නවද ඇඟලුම් කර්මාන්තවල බහුතරයක් කාන්තාවන් එක කාන්තාවක් ඉන්නවද කාන්තාවන්ට ඇත්ත වශයෙන්ම අධ්‍යක්ෂක මණ්ඩලවල ඒ වගකීම දෙන්න තියෙනවා අපිට ඉස්සරහින් පෙනෙන වෙන එක what is in front of the curtain is nice තීරේ ඉදිරි පිටි තියෙන එක තීරයත් හොඳයි the curtain is also very nice ඒක ඉස්සරහා තමයි අපි ඔක්කොම ඉන්නේ අපි ඔක්කොම රඟපාන්නේ ඒකේ ආණ්ඩුව වෙන්න පුළුවන් පුද්ගලික අංශය වෙන්න පුළුවන් විපක්ෂයේ වෙම්බර හැම එක්කෙනාම දැන් මේක ඉවත් කරලා බලන්න ඇතුළේ කවුරුත් මේක ඇරලා නැහැ අපි මේක ඇරලා ඒක දිහා බලන්න ඕනේ ජනාධිපතිතුමාගේ කතාවේදී කිව්වා එතුමාට වැරදීමකින් ඒක කියවෙන්න ඇති දෙව්දත්තර නිදොස් කොට නිදහස් කරලා අඟුලිමාල මහරහතන් වහන්සේ විත්තිකාරයේ කරලා තිබ්බා මට වෙලාවකට හිතනවා සිද්ධාර්ථ කුමාරයාගේ මස්සිනා වෙච්ච හින්දා පොඩි ෆේවරේෂන් එකක් කරාද කියලා දෙව්දත්තර තෙරුණුන්ට මොකද ජීවත් වෙන්න අසීරුයි කියලා පාරට බැස්සපු මිනිස්සු මර්ධනය කරන අතරේ මයිකල් කුමාරවරු සහ ඒ අයගේ අප්පච්චි බාපොච්චිලා සහ ගජමිතුරන්ව නිදොස් කොට නිදහස් කරනවා අපිට පේර නිසා දෙමව්පියෝ ප්‍රශ්න දෙකකට මැදි වෙලා ඉන්නවා ළමයින්ට උගන්වනවද එහෙම නැත්නම් කණ්ඩ දෙනවද කියලා මේ දෙකෙන් එකක් මිසක දෙකම කරන්නට අද දෙමව්පියන්ට බැරි වෙලා තියෙනවා එතකොට මේ දෙමව්පියන්ට පළවෙනි වාරයට ළමයා පාසලට යවන්නට අඩුම තරමේ රුපියල් 20,000ක්වත් ඕනේ අවමයෙන් මේක බේරගන්න මම මේ සැරේ කරන එක ඕනෙක් කෙනෙක්ට පුළුවන් ඊළඟ සැරේ කවුරු ආණ්ඩු වුණත් මේ වැඩේ විසඳලා ඉවරයි. දැන් මෙතුමත් කියනවා කරන්න කියලා. එතුමත් කරා කියලා. ඔව්. දැන් මට ඉතුරුලා දෙන්නේ සජ්ජ්‍යාපෝ පුනරුත්ථාපනය කරන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යුවේ සයිතම් වෛද්‍ය
විද්‍යාලය ආරම්භ කරේ උසස් අධ්‍යාපන ඇමතිවරයා හැටියට මමයි. අවුරුදු දෙකකට පස්සේ නඩු තීන්දුව දුන්නේ සයිතම් එක නීති අනුකූලයි උපාධිය නීති අනුකූලයි කියලා. දැන් ඒ දරුවෝ වෛද්‍යවරු. ඉතින් ඕන කෙනෙකුට ආද පුළුවන් සයිතම් එක පටන් ගන්න. ඒ නිසා තමුන්නාස්සල සිළු දෙනා කැමති නම් අපි පටන් ගමු. ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු අදහස ඉතාමත් වැදගත්. උසස් අධ්‍යාපනය ලබා ගන්න ඉන්න දරුවෝ ඉන්දියාව, බංගලාදේශය, නේපාලේ, භූතානේ මේ හැම තැනම ඉගෙන ගන්න ලොකු මුදලක් ඉගෙන ගන්නවා. ඒක අපි එකඟයි. මේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතන, ඒ වගේම විශේෂයෙන්ම පෞද්ගලික මෙඩිකල් කොලෙජස් ස්ථාපනය කිරීම ඉතාමත් වැදගත්. එහෙනම් අපි ක්‍රයිටීරියා එකක් දාලා පුද්ගලික මේ රජේ නොවන මේ අයටත් විශ්වවිද්‍යාල පටන් ගන්න පුළුවන් කියන්නේ. මගේ පියා කිව්වා මට යන්න කියලා ඉංගලන්තෙට. මං ඉංගලන්තෙට ගියේ නැහැ, මං කොළඹ විශ්වවිද්‍යාලයට ගියේ. මට වියදම් කරේ 105යි. 35 ගානේ අවුරුද්දකට අපි ගෙව්වා. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අපි ෂෝට් ටර්ම් සොලූෂන් එකකට ගියාට කමක් නැහැ. හැබැයි ගරු ජනාධිපතිතුමනි, ලොง ටර්ම් මේ සමස්ත අධ්‍යාපන ක්‍රමවේදයේ තුලම ව්‍යුහාත්මක සහ ගුණාත්මක භාවයේ සිදු වූ වෙනස්කම්ුත් ඒකම ඇක්ෂන් ප්ලෑන් එකකට ගත්තොත් හොඳයි කියලා මම යෝජනා කරනවා. නීති පීඨයේ දරුවන්ට තමන්ගේ මව් භාෂාවලින් විභාග ලියන්න අවස්ථාව ඉල්ලලා තාම විසඳුමක් ලබා දීලා නැහැ. මේ විද්‍යාලය පාලනය කරන්නේ ආණ්ඩුව නෙමෙයි. නීතිපතිතුමා ඉන්නවා, සභාපති තමයි අග්‍රවිනිශ්චකාරතුමා. ඉතින් අපිට ගිහින් අග්‍රවිනිශ්චකාරතුමාට කියන්න බෑ මොකක්ද වුමනා කියලා. ඉතින් ඒගොල්ලෝ තීරණය කරාම අපිට ඒක වෙනස් කරන්න බෑ. අධ්‍යාපනයේ ශක්තියක් විය හැකි දෙමව්පියන්ගේ ශක්තිය අධ්‍යාපනයට ගන්න ක්‍රමවේදයක් හදන එක. මේ ශක්තිමත් පෞද්ගලික අංශයට ගිහිල්ලා තියෙන 270,000 කොටසක්. ඒ වගේම දැනට ඉන්න 42,000 දරුවන්ගෙන් 109,000 මේ දරුවෝ ශක්තිමත් දෙමව්පියන්ගේ දරුවෝ. මේ අයගේ ශක්තිය අධ්‍යාපනයට ගත්තේ නැත්නම් අධ්‍යාපනයේ තව අවුරුදු 100කටවත් ගොඩනගන්න බෑ. කවදාවත් ඔය අධ්‍යාපනයේ එකක් වෙන් කරන එක පහක් කරගන්න බෑ. කවදාවත් පහක් කරගන්න බෑ. අපි ප්‍රතිපත්ති හදනකොට පරිසං වෙන්න ඕනේ අපේ පුද්ගලික අත්දැකීම් මත පදනම් නොවී ප්‍රතිපත්ති සම්පාදනය කිරීම. අද වෙනකොට දරුවෙක්ට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ළමයෙක්ට අවුරුදු 21 වෙනකොට උපාධිය ලබා ගන්න බැරි හේතු සාධක බොහොමයක් අපේ අධ්‍යාපන ව්‍යුහය තුළ තියෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එහෙම නැත්නම් නව ප්‍රතිපත්තිය එහෙම නැත්නම් මේ ගොඩනගන අවස්ථාවේදීම ඊට සමගාමීව අපේ අමාත්‍යාංශය හැටියට අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් එහා සමගාමීව ගොඩනැගීම සඳහා දැනටමත් සාකච්ඡා පවත්වමින් ඒ සඳහා අවශ්‍ය කරන උපදෙස් අපේ ICT ආයතනයේ ලබා දෙමින් පවතිනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පහුගිය ආණ්ඩුව වෙලාවේ ජාතික පාසල් 1000ක වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. ජාතික පාසලකට හම්බුනේ මිලියන් 2යි. එක මිලියනයක් ගේට්ටුවට, එක මිලියනයක් බෝඩ් එකට. මේ සභාව නොමග යවන්න හදන්න එපා. ආරම්භ කරපු ස්ථානවල මොනතරම් මිලියන සංඛ්‍යාවක් අපි මේ ජාතික පාසල් සංකල්පයට ලබා දීලා තියෙනවද කියලා එක පාසලකට. තමුන්නාසේ කොහොම කිව්වත් තමුන්නාසර පිළිගන්න වෙනවා. බෝඩ් එකට මිලියනයයි, ගේට්ටුවට මිලියනයයි දුන්න ජාතික පාසල් 1000ක වැඩසටහන ක්‍රියාත්මක වුණේ නැද්ද අධ්‍යාපන අමාත්‍යාංශ තමුන්නාසලගේ කාලේ? බෝඩ් ලෑල්ලටයි එහෙම නැත්නම් වෙනත් දෙයකට සීමා වෙන්න නෙවෙයි ඒ වැඩපිළිවෙල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ක්‍රියාත්මක කළේ. ඒක පැහැදිලිවම දන්නවා. දැන් ඒක තමයි මම කියන්නේ. දැන් බෝඩ් එක තියෙනවා, ගේට්ටුවක් තියෙනවා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නැහැ. කාන්තාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කිරීමට මාගේ අමාත්‍යාංශයට පැවරී තිබෙනවා. අවුරුදු 5ට අඩු දරුව මන්දපෝෂණයෙන් පෙළෙනකොට අද මේ අවුරුද්ද වෙනකොට ඒකට 115 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ ලිංගික ශ්‍රමය සූරාකෑම සම්බන්ධයෙන් කතා කරාම යම් ආකාරයේ අපි යම් වෙනස් වීම වලට එහෙමනම් අපි ගණිකා වෘත්තිය පැහැදිලිවම නීතිගත කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද හේතුව මේ කාන්තාවගේ අයිතිවාසිකම් සුරකින්නවා. දකුණු ආසියාව තුළ ඉතා ප්‍රගතිශීලී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාශියක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරපු පුරෝගාමි රටක් ශ්‍රී ලංකාව. අධ්‍යාපනය අපේ සමාජයේ ආහාර සුරක්ෂිතතාවය සෞඛ්‍යමෙන්ම ප්‍රමුඛ සැලකිල්ල සහ ආයෝජනය සිදු කළ යුතු ප්‍රමුඛ ක්ෂේත්‍රයක් යන කාරණය අවධාරණය කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ කතාවලට සිනහා යන්නේ ඔහුට පමණක් බව ජාතික භික්ෂු පෙරමුණට සම්බන්ධ මහා සංඝරත්නය පවසනවා. භික්ෂුන් වහන්සේ පිළිබඳව වෛරය වපුරවන්නන්ගේ අවසානයේද ඔවුන් විසින්ම ළඟා කරගන්නා බවයි ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වමින් පෙන්වා දෙන්නේ. මේ අතර ජනාධිපතිවරයා එදා කියූ සියලු දේ අද කණපිට හරවමින් කටයුතු කරමින් සිටින බව පූජාගලකඩ සිරිසුමන හිමියන් පවසනවා. ඒ සියත අලුත් කතා වැඩසටහනට එක්වමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටත් ඒ වගේම විපක්ෂ නායකවරයාටත් පවසනවා, මේ බුදුදහම
විකෘති කරන්නේ නැතිව ව්‍යක්ත භික්ෂුන් වහන්සේලාගෙන් උපදෙස් ලබා ගන්න ඒ වගේම හිතනවා රටේ ජනතාවගේ ප්‍රශ්න ගණනාවක්ම තිබෙනවා ජනතාව ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන් ඒ නිසා ඒවට විසඳුම් සපයනවා වෙනුවට බුදුදහම පිළිබඳව විකෘති ප්‍රකාශ කරන්නට එපයි කියන එක අපි තරයේ මේ ජනාධිපතිවරයා ඇතුළු ඒ විපක්ෂ නායකරුන්ට ඒ වගේම මැති අමිතුරුන්ට ප්‍රකාශ කරන්නට කැමති මුන්නහෙලගේ වසල සූත්‍රයේ කරුණු දන්නේ ප්‍රේමදාසද වික්‍රමසිංහද කියන එක අපට අදාළ නැහැ අපට ඕන වෙන්නේ නැහැ ඒ නිසා අපි කියනවා කරුණාකර විහිළු සැපීම නතර කරන්න ජනතාවත් එක්ක පාර්ලිමේන්තු ඔයාගේ සිනාසාගරයක් නෙමෙයි පාර්ලිමේන්තුවට ඔය සිනාසාගරයක් ජනතාව කිල්ලන්න වේදිකාවක් නෙමෙයි ඔයාගේ විහිළු වලට hina යන්නේ වාට විතරයි ඒ නිසා අපි වික්‍රමසිංහ උන්නහට කියනවා ජනතාව ඉන්නේ විලාප නගර ඒ විලාපෙට උත්තර දෙන්න ඕන වික්ෂුණ වහන්සේලා ඉලක්ක කරගෙන ඉතාලම සාහසික නිന്ദාසාගත සහ වෛරය හිතේ තියෙන ඔහුට වෛරයක් ඔහු ඇතුළු පාලකයන්ට තියෙන හිතේ තියෙන වෛරය පිරිමසා ගැනීම සඳහා කටයුතු කිරීම වික්‍රමසිංහ උන්නහේ ඇතුළු පාලකයන්ගේ සෞඛ්‍යයට හුඟක් අහිතකර වේවි කියලා අපි අනතුරු අඟවනවා ඒ නිසා වික්ෂුණ වහන්සේලා ඉලක්ක කරගෙන වෛරය පිරිමහන ක්‍රියාදාමයන් ක්‍රියාවට නගන්නේ නම් ඒ වුන්ගේ අවසානයක ආරම්භයයි කියන බව අපි ඊටම අවධානය කරන්න කැමතියි අපි රනිල් වික්‍රමසිංහ නායකයෙක් හැටියට ඉඳීම ගැන අපේ විරෝධයක් නැහැ හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙලා වාලුකාරාමේදී මොකද්ද කිව්වේ එදා දිවුරුන් දීලා එදා කිව්වේ මම අරගලයත් ආරක්ෂා කරනවා අරගල කරුවොත් ආරක්ෂා කරනවා ඒ වගේම 22 වෙනි සංශෝධනය ගේනවා ස්වාධීන කොමිෂන් සභා ටික ගේනවා ආන්තික කාරක සභා 16ක් පිහිටවනවා තරුණයන්ට පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒවට තමන්ගේ අදහස් පළ කරන්න අවස්ථාව දෙන්න ඔය ටික තමයි කොල්ලුපිටිය වාලුකාරාමේදී අගමැති හැටියට එදාපත් වෙලා කියපු දේ ඔය කියපු දේවල් අද එතුමා සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත පෙරලාගෙන කන පිට පෙරලාගෙන කරන්නේ නැති කරලා දැම්මා ඒ විතරක් නෙවෙයි ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශ හමුදාව පාරට බස්සලා සියලු අරගල කරුව මර්ධනය කරනවා කිව්වා හදිසි නීතිය ගේනවා කිව්වා පාරට බහින්න තහනම් පෙළපාලියන්න තහනම් කෝ අපේ ප්‍රජාතන්ත්‍රවාදී මේවන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින්ග්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අපේ රට ගොන් බානක් බැඳි කරත්තයක් වගේ කරත්තේ වෙළඳාම යනවා හැබැයි විකුණන්න මුකුත් නැහැ ගොන් බානට දරාගන්න බැරි ගානට හෙන මලු තොගයක් ඒ මලු වල ඇත්තේ ණයබර පොලිය බදු බහණ්ඩ මිල ඉහළ යාම විදුලි බිල ඉහළ යාම ඉන්ධන මිල ඉහළ යාම ආදී බර මලු තමයි ඒවා හොඳේ දැන් මේ කරත්තේ ඇත්තේ නියම පාරෙත් නෙවෙයි පාරෙන් පිට පැනලා හෙන පල්ලමක ගොන් බානත් එක්ක කරත්තේ මේ ප්‍රපාතයෙන් ගොඩ ගන්නවා වෙනුවට කරත්ත කරුව තවත් එක කරුවෙක් නෙමෙයි කරත්ත කරුව ඈ හොඳේ තවත් මරු වැඩක් කරන්න හදනවා ඒ රෝද එකින් එක ගලවලා විකුණලා දාන්න එතකොට එහෙම විකුණලා තමයි අර ප්‍රපාතයට වැටලා ඉන්න ගොන් බානට මේ පුන්නක්කුයි පිදුරුයි ගේන්න හදන්නේ නේද රෝදත් විකුණුවට පස්සේ ආයේ කරත්තේ උඩට ගැනිලි බොරුනේ නේද බොරු රටේ මහ බැංකුව සතුව අද විදේශ සංචිත නැහැ මහ බැංකුව සතුව රන් සංචිත නැහැ අපේ රටට ඇත්තේ අපි දන්නවා වැවිලි අපනයන ආර්ථිකයක් ඒකත් පොහොර නැති නිසා කෘෂි රසායනික තහනම සහ විවිධ හිඟයත් එක්ක පහත වැටලා විනාශ වෙලා තියෙන්නේ 1978 න් පසු අලුත් අපනයන අවස්ථාවක් කියලා නිර්මාණය වුණේම ඇංගලුම් කර්මාන්තය පමණමයි අද ඒකත් බැංකු පොලි ඉහළ යාම ඩොලරේ අගය ඩොලර් හිඟය ආදී කරුණු රැසක් නිසා පණ අදිනවා රාජ්‍ය හිමිකාරිත්වයේ ඇති ආයතන ව්‍යවසාය ආයතන 420ක් විතර තියෙනවා. ඒවයිත් රාජ්‍ය ව්‍යවසාය 52ක් අවුරුද්දක් තුල ලබා ඇති අලාභය රුපියල් බිලියන 86ක් ඈ පොඩි ගාණක් නෙමේ බිලියන 86ක්. විසඳුම මේවා වෙන්දේසියේ විකිණීම කියලයි රනිල් රාජපක්ෂ ආණ්ඩුව අද කියන්නේ. ඒ අතරට ලාභ ලබන රන් බිත්තර දමන කිකිලියන්වත් මසට විකුණන්න සූදානම් වෙනවා මසට ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව ටෙලිකොම් ප්‍රධානයි මේවා විකුණලා ඩොලර් බිලියන 3ක් ගන්න තමයි මේ උත්සාහය අරන් මොකද්ද දන්නවද කරන්න හදන්නේ කුස්සිය ශක්තිමත් කරන්න එහෙමනේ රනිල් වික්‍රමසිංහ කියන්නේ නේද ඊට පස්සේ විකුණන්නේ මොනවද දන්නේ නැහැ නේද එදත් මේ වගේම වික්කා තුල්හිරිය සහ වේයන්ගොඩ පේෂ කර්මාන්ත කන්තලේ සහ හිඟුරාණ සීනි කර්මාන්ත ශාලා අද නිකම්ම නිකන් යකඩ ගොඩවල් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ඔය දල උදාහරණ දෙකක් හරිද වික්කා අන්තිමට ලැබුණු දෙයක් නැහැ සමහර රාජ්‍ය ව්‍යවසාය විකුණුවා
කිව්වහම ඒක රටේ ජාතික ආරක්ෂාව ඇත්තම කිව්වොත් සුනකයටම යනවා ඈ ඛනිජ තෙල් සහ විදුලිය සමස්තයක් ලෙස උදාහරණයකට සම්පූර්ණ බලශක්තියම අතිශය අනතුරුදායක වෙන්න පුළුවන් මේ විකිණීම නිසා ජල සම්පාදනයේ විකුණලා දාපු දවසට වැසිකිළියට යන්න වතුර බාල්දියටත් වෙනම ගාණක් ගෙවන්න වේවි හොඳේ රටේ රෝගී මිනිසුන් ජීවිතය යදිනවා අත්‍යවශ්‍ය ඖෂධ හිඟයි ඖෂධ මිල අහස උසට සේලයින් ඇත්තේ තව මාසයකට විතරයිලු අපේ සමස්ත ණය බර අඩුම ගානේ ඇමරිකානු ඩොලර් බිලියන 50 පනිනවා කියලා අලුත්ම වාර්තා පෙන්වා දෙනවා. සත්‍ය ණය මීටත් වඩා වැඩි වෙන්න පුළුවන්. හොඳේ චීනයට විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 7කට වැඩියෙන් ගෙවන්න තියෙනවා. බැලු බැල්මට මේ ආණ්ඩුවට දැනට ඇත්තේ මොනවද? නේද? පුළුවන් තරම් බදු ගහනවා. ඊළඟට පුළුවන් තරම් බැංකු පොලිය වැඩි කරනවා නේද? 4 අතෙන් ණය හිඟා කනවා. ඈ එතකොට මේ තව හරි අපූර්ව යෝජනාවක් ඇවිල්ලා නේද කංසවවල පිටරට යවන්න කංසා කියන්නේ ගංජා හරිද ඔව් ගංජාවවල පිටරට යවලා ඩොලර් බිලියන ගණන් හොයන්න හදනවා අපි තාමත් හොයනවා ලෝකෙ පුරා මේ ගංජාවවල ගංජා පිටරට යවලා සංවර්ධනය වෙච්ච රටක් හොඳේ ඉතින් දැන් ඊළඟට IMF එකට ගිහිල්ලා දැන් මාස 8ක් විතර වුණා නේද තාම ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ගැන කතාවක්වත් නැහැ ඒ අතර වාරයේ ටීචර්ලගේ සාරියයි බලේ බෙදීමේ අර සර්පයවායි එහෙම්මෙහෙම් පණ දීලා එළියට ගන්ටයි ඊළඟට බුදුබණ විකෘති කර කර ඉන්න එකයි තමයි දැන් ලොකුම වැඩේ මේ අයවැය කතා ඇතුලේ තියෙන ලොකුම දේවල් ඒව තමයි නේද රට වැටුණ අපායෙන් ගොඩ ගන්න ආර්ථික දර්ශනයක් දුර දක්නා නුවණක් පෙන්විය යුතු කාලයනේ මේ නේද ඒකට නියෝක තියෙන්නේ රට කාබාසිනිය කළ අපරාධකාරීන්ට දඬුවම් දෙන්න ඕනේ නේද ඒව ගැන වගේ වගක් නැ කතාවක් නැ නේද දැන් මේ දවස්වල මහා ප්‍රඥීන්ගේ කතා අහගෙන ඉන්නකොට තමයි අපිට තේරෙන්නේ රට කාලා තියෙන්නේ රට බංකොලොත් කරලා තියෙන්නේ කවුද කියලා නේද ඔය පැවිද්දන් හැටියට විශ්වවිද්‍යාලයට යන තරුණ භික්ෂූන් ඉන්නේ නේද ආන් ඒගොල්ලන්ගෙන් ටික දෙනෙක් ආපහු එළියට එන්නේ ගිහියෝ හැටියටලු උපාධිය අරගෙන ආන් එහෙම එන එකෙන් තමයි රට බංකොලොත් වෙලා තියෙන්නේ ඊළඟට මේ අවුරුදු 4න් ඉතර පහෙන් එළියට එන්න ඕනේ ඔය කට්ටිය ඉන්නවනේ විශ්වවිද්‍යාල යන නේද ඒකෙන් ඔය ටික දෙනෙක් 7-8 දෙනෙක් ඔය අවුරුදු 7ක් 8ක් විතර විශ්වවිද්‍යාලය ඇතුළෙම ඉන්නවලු ආන් ඒ උන්දල 7-8 දෙනා හින්දා තමයිලු රට මෙහෙම බංකොලොත් වෙලා තියෙන්නේ නේද එහෙම තමයි ඉතින් අපිට තේරෙන්නේ මේ කට්ටිය කියනකොට ඈ ඊළඟට මේ දවස් ටිකේම මොනවද ඇහුනේ ගිහි බණ රනිල් සජිත්ට බණ කියනවා සජිත් රනිල්ට බණ කියනවා නේද දෙන්නම ධර්මයේ දන්නවා කියලා හෙන ගේමක් මාර සටනක් හරිද එක්කෙනෙක් පරාභව සූත්‍රය කියනවා ආයි වසල සූත්‍රය කියනවා බ්‍රාහ්මණ කතා කියනවා නේද කතා ගොන්නයි අන්තිමට ඉවසලා බැරිම තැන කතානායකටත් කියන්නුනා අනේ දැන් ඔය බණ ඇති කියලා අපිට කියන්න තියෙන්නේ දේවදත්ත ලවා ඇඟිලි කප්පවලා අඟුලිමාල ලවා ගල් පෙරළුවා ඇති කියලයි ඈ නාලාගිරි වගේ රාකල බීලා ගුඩු ගුඩු ගාලා රට කරවන්න බෑ හොඳේ ධර්මයේ දේශනා කරන්න සුපේශල ශික්ෂාකාමි විනයදර ධර්මදර ස්වාමින් වහන්සේලා මේ රටට ඉන්නවා ඒ ඉන්න ප්‍රමාණයේ ඇති උන් වහන්සේලා නිවන් මඟ කියලා දේවි රනිල්ල සජිත්ල ඇතුළු ඔය 225ටම තියෙන්නේ වෙනත් රාජකාරියක් මේ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ගන්න පුළුවන් දර්ශනයක් වැඩපිළිවෙලක්. ඔව් ඒක කියන්න. දන්නේ නැති හින්දා ඒක දන්න ලෝකයේ උගත් මිනිස්සුන්ව සම්බන්ධ කරගෙන ඒ අයගෙන් අඩු ගානේ ටෙලිෆෝන් කෝල් එකක්වත් දීලා අහලා ක්‍රමයේ අහලා ඒක රටට කියන්න. ඒක තමයි මේ වෙලාවේ ඔය අයගෙන් රට බලාපොරොත්තු වෙන්නේ. මොකද ඔයාලා දැනට කරමින් ඉන්නේ ඔය මේ බදු ගහමින් පොලි වැඩි කරමින් මිල ඉහළ දමමින් නේද? පොඩි එවුන්න මන්ද පෝෂණයෙන් මරමින් එහෙම නේද? දේවදත්ත වගේ අපේ ඇඟිලි එක එක කපන එක තමයි කියලා වැරදුනා. අඟුලිමාල වගේ හොඳේ අඟුලිමාල වගේ අපේ අතේ ඇඟිලි එක එක කපමින් ඉන්නවා කියලා අද ටෙලිවැකිය අවසන් කරන්ටයි හදන්නේ. අඟුලි මාලට නම් නිවන අවබෝධ කරගන්ට බුදුරජාණන් වහන්සේව මුණ ගැසුණා නේද? අපේ ඇඟිලි කපන ගමන් රටම මරණ මංචකයට ඇදලා දාන හිට්ලර් ළඟෙන් නිවන් ගැන බණ අහන්න මේ රට දැන් සූදානම් නෑ කියලා අද ටෙලිවැකිය අවධාරණය කරනවා.
හුදෙක් පෝෂදායි ආහාර වේල් පිළිබඳව දැනුවත් කිරීම තුලින් පමණක් මන්දපෝෂණය තුරන් කරන්න බැරි බව අප තේරුම් ගත යුතුය. එසේම මන්දපෝෂිත දරුවන් නැති බව පවසමින් යථාර්ථය වසා දැමීමට දැරූ උත්සාහයන්ද පසුගිය කාලයේදී දක්නට ලැබුණා. මන්දපෝෂණය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ වෛද්‍යවරයෙකුගේ වැඩ තහනමකට පවා ලක් කළා. සෞඛ්‍ය ඇමතිවරයා පවා නිලධාරීන් ලබා දෙන වැරදි දත්ත මත මන්දපෝෂණය වැඩි වෙමින් පවතින බව පසුගිය කාලයේ ප්‍රතික්ෂේප කළා. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් ප්‍රකාශ කළේ තොරතුරු වැරදි බවයි. කුඩා දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ්‍ය පවා පසුගිය කාලයේ හිඟ වූ බව සත්‍යක්. කිරිපිටි මිල ඉහළ යාම, කිරිපිටි හිඟය, පෝෂ්‍යදායි ආහාර මිල ඉහළ යාම, දෙමාපියන්ගේ රැකියා අහිමිවීම ආදී සාධක ගණනාවක් දරුවන්ට මන්දපෝෂණය උරුම කර දී තිබෙනවා. වගකිව යුතු රජයක් ලෙස දැන් කළ යුත්තේ හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල්වල පෝෂණ මට්ටම ඉහළ දැමීම සඳහා කඩිනම් ආධාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු වීම බවයි සියත අප අවධාරණය කරන්නේ. මන්දපෝෂණය පිළිබඳ හෙළිදරව් කොට වැඩ තහනමකට ලක්ව සිටින වෛද්‍ය චමල් සංජීව මන්දපෝෂණය ගැන අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා. මේක යුද්ධයකට සමානයි. මේ මන්දපෝෂණ යුද්ධය ජයගත්තේ නැත්නම් මේ රටේ මන්දබුද්ධික සමාජයක් තමයි බිහි වෙන්නේ. මොළය වර්ධනයේ ප්‍රධානතම සාධකයක් තමයි දරුවාට අවශ්‍ය කරන පෝෂක පදාර්ථ ලබා දීම. එහෙම ලබා දුන්නේ නැති වුණොත් වෙන්නේ මොකද්ද? අතපය විතරක් තියෙන මොළයක් නැති ඇවිදින මලකුණු තමයි තව අවුරුදු කීපෙකින් අපේ රටේ දකින්න ලැබෙන්නේ. ඒ නිසා අපි වෘත්තීය සම්බන්ධ සංධානයක් විදියට රජයෙන් ඉල්ලීමක් කරනවා, ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා, ජනාධිපතිවරෙන් ඉල්ලීමක් කරනවා. මේ මන්දපෝෂණ යුද්ධයට සූදානම් වෙන්න ඕන, අවශ්‍ය කරන බලයනි සූදානම් කරන්න ඕන, සත්‍ය තොරතුරු ජනගත කරන වෘත්තීයවේදීන් සමග කටයුතු කරන්න ලෑස්ති වෙන්න ඕන. එහෙම වුණොත් පමණයි මේ ඇතිවන අනතුරෙන් අපට බේරෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නැත්නම් අර යුනිසෙෆ් ආයතනයේ ලෝක ආහාර අරමුදල කියනවා වගේම අපේ රටේ දරුවන් විශාල ප්‍රමාණයක් ඉදිරි කාලයේදී සාගතයට ලක් වෙලා ආහාර අනාරක්ෂිතතාවය නිසා බරපතල රෝගාබාධ වලින් මිය යන්න උනත් තියෙන අනතුර අපි අමතක කරන්න හොඳ නැහැ. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙතෙන් සිට ඔබට සියත කතුවේ කිය සමග එක් විය හැකි සුබ දවසක්.